මාධ්‍යවේදී හිතවතුනි සහෝදර සහෝදරියනි අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන්නේ අපි දන්නවා ගෝල්ෆේ සරගලේ ක්‍රියාකාරීන් විදිහට තමයි අපි සිළු දෙනාම මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන්නේ මම ලහිරු වීරසේකර අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන්නේ අද 2024 අවුරුද්දේ මැයි මාසයේ 9 වෙනිදා මේක ලංකාවේ ඉතිහාසයේට හැම වසරකම මැයි මාසේ 9 වෙනිදා කියන දිනය ඉතාම සුවිශේෂී දිනයක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා 2022 අවුරුද්දේ මැයි මාසේ 9 වෙනිදා තමයි මේ දිනය සුවිශේෂී දිනයක් බවට පත් වෙන්නේ. ඒකට හේතුව අපි හැමෝම මේ වෙද්දි දන්නවා දැනටත් සමාජ මාධ්‍ය බැලුවම ප්‍රවෘත්ති බැලුවට පස්සේ මේ දිනේ වැදගත්කම මොකද්ද කියන එක හරිම පැහැදිලිව මුළු රටක් දන්න කාරණයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අද දවසේදී වසර දෙකකට පස්සේ අපිට අරගලයේ ක්‍රියාකාරීන් විශේෂයෙන් ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරීන් විදිහට අපිට සමාජයට යම් කාරණා ප්‍රමාණයක් මතු කරන්න තියෙනවා. ඒ වගේම තමයි දැන් ඉන්න පාලකයන්ට අපිට අවධාරණය කිරීම කීපයක් කරන්න තියෙනවා. අපි දන්නවා 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ 9 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට මෙරටේ සාමාන්‍ය ජනතාව වෙනවා මෙරටේ හිටපු විධායක ජනාධිපතිවරයාට ගෙදර යන්න කියන සරන් පාටෙත් අරගෙන. ඒක එහෙම එන්නේ ඒ වෙද්දී මෙරටේ ජනතාවට පොදුවේ ඇවිල්ලා තිබුණු පීඩණය, ඒ වගේම තමයි ආණ්ඩුව වලින් එල්ල කරපු බරපතල විදිහේ පීඩාවන් දරා ගන්න බැරුව තමයි මේ විධායක ජනාධිපතිවරයාව ධූරයෙන් එලවා දැමීම සඳහා ජනතාව ගෝල්ෆේ සරගල භූමියට එකතු වෙන්නේ. අප්‍රේල් මාසේ 9 වෙනිදා ඉඳලා හරියටම මාසයක් යනතන 2022 මැයි මාසේ 9 වෙනිදා කියලා කියන්නේ ඒ අරගලයට ඉතාම තුච්ච නින්දිත ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වෙච්ච දවසක් බවට පත් වුණා. අපි දන්නවා ගෝල්ෆේ සරගල භූමිය කියලා කියන්නේ බොහොම සාමකාමීව මෙරටේ තරුණ පිරිස්, ඒ වගේම වෘත්තිකයෝ, කලාකරුවෝ, ඒ වගේම තමයි විවිධ අනන්‍යතාවයන් තියෙන බොහෝ දෙනෙක් එතන හිටියා. ඒ වගේම තමන්ගේ අඳ ගොළු බිහිරි මේ සිළු දෙනා තමන්ගේ විවිධ එහෙම මේ මොන හරි දුර්වලතා තිබුණු අය පවා තමන්ගේ අයිතීන් ඉල්ලමින් අරගලයට ඇවිල්ලා හිටියා. හැබැයි මැයි මාසේ 9 වෙනිදා කියලා කියන්නේ මෙරටේ එවකට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ තමන්ගේ සහචරයන්ව කැඳෙව්වා තමන්ගේ බලය රැකගැනීමේ ව්‍යාපෘතියක් සඳහා. අපි ඒක බොහොම පැහැදිලිව කියන්න ඕන. ඒ වෙද්දි පැන නැගිලා තිබුණු ජනාරගලය රට පුරා තිබුණු අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මේ සියලු දෙනා විධායක බලතල තිබුණු ජනාධිපති එතනින් පල්ලෙහා හිටපු සියලු දේශපාලඥයන් පාලකයෝ සියලු දෙනාමත් තැති ගැන්විලා හිටියා. ජන බලයට තැති ගැන්විලා හිටියේ. ඒ නිසා ඒගොල්ලන්ට තමන්ගේ කලිසමේ චූයන මට්ටමක් ඇවිල්ලා තිබුණේ. ඒ නිසා ඒගොල්ලෝ තීරණය කරා මේක හොඳින් බේරගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ නරක පාවිච්චි කරා. අපි බොහොම හොඳින් පැහැදිලිව සමාජයේ ඉන්න මිනිස්සුත් එක්ක එකතු වෙලා අරගලය කරද්දී ඒගොල්ලෝ තෝරගත්තා මේකට ප්‍රතිචාර දක්වන්න ඕන විදිය මේක කියලා. ඒ නිසා මැරයෝ ගෙන්නු යර්ලිය ගහ මන්දිරේට. අපි ඒක අදත් කියනවා එදා ආවේ මැරයෝ. මෙරටේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ඊට පැය කීපට පස්සේ මෙරටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රතික්‍රියාව හම්බුණා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මැයි 9 වෙනිදා ප්‍රචණ්ඩත්වයේ ගැන තාමත් සමහර අය දේශන පවත්වනවා අපි දැක්කා. සමහරු මේක ප්‍රචණ්ඩත්වයට ගියා මාර අවුලක් වුණේ අරහෙ මේ කියලා පස්සෙත් අපි දැක්කා එක එක දේශනා තියෙනවා. අපි අදත් එදා පාරට බැහැපු එදා ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී ගෝල්ෆේස් අරගල භූමියට ඉතාම අමානුෂික ප්‍රහාරයක් එල්ල වෙද්දී ඒ වෙනුවෙන් තමන්ගේ රස්සාව අතහැරලා පාරට බැහැපු තමන්ගේ ගෙදර ප්‍රශ්න අතහැරලා පාරට බැහැපු තමන්ගේ දරුවා විතරක් නෙමෙයි දරුවා අනිත් දරුවොත් බේරගන්න ඕන කියලා හිතලා පාරට බහැපු සියලු දෙනා වෙනුවෙන් අපි අදත් පෙනී ඉන්නවා. අපි ඔවුන්ට අපේ ආචාර්යයේ ගෞරවය පුද කරනවා. අපි දන්නවා මාස ගණන් සමහර අය අවුරුද්දකට වැඩි කාලයක් හිරගත කරලා තිබුණා මැයි 9 වෙනිදා සිදුවීම් මාලාව නිසා. මැයි 9 වෙනිදා සිද්ධ වෙච්ච සිද්ධීන් වලට සැකකරුවන් විදිහට අවුරුද්දකට වැඩි කාලයක් සමහර ආදරණීය සහෝදර සහෝදරියන් හිරගත කරලා තිබුණා. හැබැයි අපි දන්නවා මැයි 9 ඇත්තටම ගෝල්ෆේස් එක ප්‍රචණ්ඩත්වයට ගේන්නේ කවුද ආවේ? මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා. එතන රැස්වීමට කවුද ආවේ? නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත මේ ඔක්කොම ඇවිල්ලා තමයි එදා එතන හිටපු අය කුලප්පු කරලා ගෝල්ෆේස් භූමියට පහර දෙන්න කියලා එව්වේ. අපි අහන්නේ දැන් පහුගිය කාලේ සමාජ මාධ්‍යවල පෝස්ට් දැම්ම කියලා. මේ සමාජ මාධ්‍යවල අකුරු කීපයක් සටහන් කරා කියලා සමහර අයව අල්ලගෙන ගිහිල්ලා රඳවා තියාගෙන ප්‍රශ්න කරන්න කටයුතු කරා. රඳවලා තියාගෙන ඔවුන්ට ඔවුන් සමාජයේ ප්‍රචණ්ඩත්වයට කියනවා ඔවුන් ආගමික සංහිඳියාව නැති කරනවා කියලා ගෙනල්ලා හිරගත කරන්න කටයුතු කරා. හැබැයි අපි අහනවා අදටත් එදා
ගෝල්ෆේස් අරගල භූමියට පහර දීලා ඒක ප්‍රචණ්ඩත්වයට ගේන්නේ ඉඩ හැරපු ඒ වෙනුවෙන් සනත් දිශාන්තලගේ කරට අතදාගෙන ගෝල්ෆේස් භූමිය හරහා ගමන් කරන්න හදපු දේශබන්දු තෙන්නකෝන් අද පොලිස්පති. අද එදා 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 සිද්ධියට හරිනම් හිරේ ඉන්න ඕන දේශබන්දු තෙන්නකෝන් අද පොලිස්පති. ඒ වගේම තමයි එදා මේ ප්‍රහාරයට වග කියන්න ඕන මේකට මැදිහත් වෙච්ච මේකට ප්‍රචණ්ඩත්වේ වපුරපු මහින්ද රාජපක්ෂලා ජොන්ස්ටන් ප්‍රනාන්දුලා අද ආපහු තමන්ට දේශපාලන බලය ඉල්ලලා මිනිස්සු ඉස්සරහට අවිල්ල ඉන්න. අපි කියනවා මේ ඔක්කොම සමාජයෙන් ප්‍රතික්ෂේප වෙච්ච කුණුගොඩවල් මේවා මලමිනි මේ පඹයෝ. එදා ජනතා බලය පෙන්නපු ජන අරගලයක අවස්ථාවකදී හොඳටම ජනතා බලය පෙන්නපු දවසක් අපි දැක්කා. මෙතන තිබුණා මහින්ද රාජපක්ෂලගේ ක්‍රියාවක් තිබුණා. ඒක තමයි නරුමේක, ඒක තමයි නින්දිතේක, ඒක තමයි මිලේච්චක. හැබැයි ඒකට ජනතාව සාමූහික ප්‍රතික්‍රියාවක් දැක්වුවා. ඒක තමයි ඒගොල්ලන්ට භුක්ති විඳින්න සිද්ධ වෙච්ච එක. ඒ නිසා අපි ඒ නිසා තමයි අපි කියන්නේ එදා වෙච්ච සියලු සිද්ධීන් වලට මූලික හේතුව. හැමෝම කියනවා එදා ගෙවල් ගිනි තිබ්බා, බස් කුඩු කරා, ගැහුවා, අර එහෙම කියලා කතන්දර කියනවා. හැබැයි අපි අහන්නේ ඒකට මුලින් වෙච්ච ක්‍රියාව මොකද්ද? මුලින් වෙච්ච ක්‍රියාව තමයි ප්‍රචණ්ඩ ක්‍රියාව. කිසිම ප්‍රශ්නයක් නැතුව විරෝධය පළ කරමින් හිටපු අහිංසක පිරිසකට ඇවිල්ලා ගෝල්ෆේස් භූමියේදී පහර දුන්නා. හැබැයි අපි අත්දැකපු දේ තමයි අපි අවුරුදු ගාණක් තිස්සේ උත්සාහ කරමින් හිටියා ජනතාව සම්බන්ධ වෙච්ච අරගලයක් සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් හීනමමින් හිටියා. හැබැයි එදා පැයක් ගියේ නැහැ. ගෝල්ෆේස් භූමියට ගහලා පැයක් ගියේ නැහැ. Tamanගේ සේවා ස්ථානවලින් බැහැර වෙලා මිනිස්සු ආවා මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ගෝල්ෆේස් අරගල භූමියට. අපි හිතනවා අපි දන්නවා අපි පුද්ගලික අත්දැකපු එක තමයි මෙතන ඉන්න සහෝදර සහෝදරියන්ට බිම දාගෙන ගැහුවා, පොළුවලින් ගැහුවා, ආයුධ වලින් ගැහුවා. ඒක තමයි සිද්ධ වෙච්ච දේ. අවසානයේ මේ සිළු දෙනාගේ අද මේ සිළු දෙනා මෙතන මාධ්‍ය සාකච්ඡාවක වාඩි වෙලා ඉන්නේ එදා මේ රටේ මිනිස්සු ඇවිල්ලා මේ රටේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව ඇවිල්ලා එදා ආරක්ෂාව සපද. අපි කියනවා එදා හිටපු කිසිම දේශපාලඥයෙකුට බැරි වුණා තමන්ගේ රටේ මිනිස්සුන්ට ආරක්ෂාව සපයන්න. එදා හිටපු ආරක්ෂකංශවලට බැරි වුණා තමන්ගේ රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් පඩි අරගෙනත් ඒ මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් යමක් කරන්න බැරි වුණා. ඒ දේ කරේ මෙරටේ හිටපු මිනිස්සු, සාමාන්‍ය ජනතාව තමයි ගෝල්ෆේස් භූමියට තමන්ගේ සේවාස්ථානවලින් බැහැලාවිලා, ඉස්පිරිතාලවලින් බැහැලාවිලා, සේවාස්ථානෙන් අයින් කරයිද නැද්ද කියලා කිසි එකක් සලකන්නේ නැතුව මෙරටේ මිනිස්සු ආවා. ඒ නිසා අපි කියනවා අපි අදටත් අපි වෙණී ඉන්න න්‍යාය පත්‍රේ ගොඩක් අයට ප්‍රශ්න වුණා. අරගල භූමියේ තියෙන න්‍යාය පත්‍රේ මොකද්ද කියලා ගොඩක් අය අහුවා. අපි අදත් කියනවා එදා අපේ ජීවිත රැක්ක අරගලේ වෙනුවෙන් කොන්දේසි විරහිතව වෙණී හිටපු මෙරටේ සාමාන්‍ය ජනතාවගේ මෙරටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ න්‍යාය පත්‍රය තමයි අපි සිරු දෙනාගේ න්‍යාය පත්‍රය. අපි අදත් පෙනී ඉන්නේ එදා අපි සාමූහිකව කරපු දේශපාලන මතවාද ගොඩක් තිබුණා, අපි අතරේ ප්‍රශ්නවාදීවාද ගොඩක් තිබුණා. හැබැයි අපි සිරු දෙනාට පුළුවන් වුණා ගෝ හෝම් ගෝට සටන් පාඩේට ගෙනල්ලා අරගලේ ක්‍රියාකාරී සැලැස්මක් එළියට දාලා අරගලේ න්‍යාය පත්‍රය මොකද්ද කියලා පෙන්වන්න අපිට පුළුවන් වුණා. අපි හිතනවා දැන් අපි නැවත වාඩි වෙලා අවුරුදු දෙකකට පස්සේ මැයි 9 ප්‍රචණ්ඩත්වයට පස්සේ අපි අදත් වගකීමෙන් කියනවා එදා ප්‍රචණ්ඩත්වය අරගල භූමියෙන් ඒක ඒ ප්‍රචණ්ඩත්වයේ ගිහිල්ලා මිනිස්සු මැරෙන්න ගිය එක නැවැත්තුවේ අරගල භූමියේ හිටපු සහෝදර සහෝදරයන්ගේ වගකීම් සහගතභාවයෙන් හින්දා. අදත් වග කියන්න ඕනේ එදා මොනවා හරි ජීවිතයක් නැති වුණා නම් ඒකට වග කියන්න ඕනේ මිනිස්සු තමයි මහින්ද රාජපක්ෂලා, ජොන්ස්ටන් ප්‍රනාන්දුලා, රනිල් වික්‍රමසිංහලා. ඒ වගේම තමයි දැන් ඉන්න පොලිස්පති. අපි බොහොම පැහැදිලිව කියනවා දැන් ඉන්න පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඒකට වග කියන්න ඕනේ මිනිහෙක්. මිනිස්සු ඒ මිනිස්සු තමයි හිරේ ඉන්න ඕනේ. හැබැයි හදේ ඒගොල්ලෝ පොලිස්පති වෙලා අපිට නියෝග දෙන්නේනෝ. අපිට කියනවා ඊළඟට දේශපාලන බලයට ඒගොල්ලෝ ගේන්න ආයෙ රට රකින්නම් කියලා. එදා හිටපු සාමාන්‍ය මිනිස්සුන්ට ගහපු මහින්ද රාජපක්ෂලා පොහොට්ටුවේ මැරෙයෝ කොහොමද ආයෙ රට රකින්නවා කියලා එකක් කරන්නේ, මිනිස්සු රකින්නවා කියලා එකක් කරන්නේ. ඒ නිසා අපි අදත් කියනවා අපි අරගලයේ නියෝජනය කරන සටන නියෝජනය කරන ඒ සටන විශ්වාස කරපු මිනිස්සු අදත් අපි ඒ සටන අරගලයේ තමයි විශ්වාස කරන්නේ. අපි මේ කරන්නේ මැයි 9 සැමරීමක් නෙවෙයි. අපිට තියෙන අත්දැකීමක් ඒ තමයි ජනතා බලය තමයි මේ සියල්ලට ඉහලින් තියෙන්නේ. එදා මේ සිළු දෙනාගේ ජීවිත ආරක්ෂා කරා නම් අරගලේ ආරක්ෂා කරා නම් එක කරේ ජනතා බලය. අදත් අපි සිළු දෙනා ඒ ජනතා බලයට හිස නමනවා. එදා වෙච්ච සිද්ධීන් වලින් හිරගත වෙච්ච නඩුවැටිච්ච ඒ වගේම තමයි ජීවිතෙන් වන්දි ගෙවන මට්ටමේ තුවාලවලට ආපදාවලට ලක් වෙච්ච සිළු දෙනාට අපි ආචාර්ය පුද කරනා වගේම අපි කියනවා අපි බොහොම වගකීමෙන් කියනවා අපි එදත් විශ්වාස කරේ අරගලයේ, අදත් විශ්වාස කරන්නේ අරගලය, හෙටත් විශ්වාස කරන්නේ අරගලය. ඒ නිසා අරගලයට ජය වේවා කියමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. හොඳයි
සුබ මධ්‍යන කළ ප්‍රාථනා කරන සියලු දෙනාටම මම නීතිඥ මනෝජ් නානයක්කාර මම හිතන්නේ අපි අද දවසත් මැයි තවත් මැයි 9 වෙනිදාවක් මැයි 9 වෙනිදා කියලා කියන්නෙම මේ රටේ ස්වර්ණමය අමරණීය අමතක නොවන අපි කියන්නේ ඉතිහාසයේ ගලේ කෙටුවා වගේ සටහන් වෙන දිනයක් ඒ දවස එක එක්කෙනාට එක එක විදිහට දැනෙන්න පුළුවන් ඒ දවසේ හැඟීම එක එක්කෙනාට එක එක විදිහට වෙන්න පුළුවන් දැනෙන්න ඒ දවසේ අත්දැකීම එක එක එක්කෙනාට එක එක විදිහට වෙන්න පුළුවන් වෙන්නේ මොකද අරගලය තුල හිටපු කණ්ඩායමක් හැටියට අපිට ඒ දවස දැනෙන්නේ කවදාටත් වඩා ජනතාව විසින් තමන්ගේ බලය තේරුම් අරගෙන පාලකයා දේශපාලඥයා විසින් තමන්ට කියන කරන ඕනෑම දෙයක් දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙද්දෙන් කියලා බලාගෙන හිටපු ඒ කාලය නිමාවටපත් කරලා උඹලා අපිට ගැහුවොත් නිශ්චිතවම ජනතාව හැටියට අපි උඹලට ගහනවා කියලා මේ රටේ දේශපාලකයාට ඒ තක්කඩි දේශපාලන අධිකාරියට අමතක නොවන පණිවිඩයක් දීපු දවස තමයි මැයි 9 වෙනිදා කියලා කියන්නේ. දැන් අප්‍රේල් 9 වෙනිදා පටන් ගන්න අරගලේ මැයි 9 වෙනිදා වෙනකොට අපි දැක්කා ඒ වෙනකම් ඉතාමත් සාමකාමී ආදරණීය නිදහස් නිර්මාණාත්මක අරගලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ රටේ හිටපු ලක්ෂ ගණන් පුරවැසියෝ මේ අරගල භූමියට එනවා. මොනවද මේ කොල්ල කෙල්ල ටික කරන්නේ? මොනවද මේ අරගල කරුව කරන්නේ? අරගල භූමියේ මොකද්ද සිද්ධ වෙන්නේ? අපි කොහොමද මේ අරගලෙත් එක්ක දායක වෙන්නේ? අපිට ඇවිල්ලා එතන හැමදාම ඉන්න බැරි නම් අපි එක මොහොතකට අපි එතනට ඇවිල්ලා යන්න කියන අදහසින් අති විශාල ජනතාවක් එපා ඒ ගෙවිච්ච මාසය පුරාම මේ අරගල භූමියට එනවා. හැබැයි මේ තත්ත්වය දරා ගන්න බැරි වෙච්ච අමන තක්කඩි දේශපාලඥයෝ කීප දෙනෙක් ඉන්නවා. අපි දැක්ක ජොන්ස්ටන්ලා, අපි දැක්ක නාමල්ලා, ජීවතුන් අතර දැන් නැතුණත් අපි දැක්ක සනත් නිශාන්තලා. ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂව බලෙන් යවන එක සම්බන්ධයෙන් කතා කරන්න විශේෂ රැස්වීමක් ඇඳ වෙනවා මහින්ද රාජපක්ෂට සමුදෙන්න කියලා. අරලියගහ මන්දිරේට. ඒ අරලියගහ මන්දිරේට ආපු එයාලගේ පාක්ෂිකයෝට බොන්න දීලා රද්දක වනවන අරලියගහ මන්දිරේ ඇතුළට ගිය මිනිස්සුන්ට ඒ පාක්ෂිකයන්ට අතට පොළු මුගුරු යකඩ පොළු ඒ වගේ විවිධ ආයුධ දීලා අරලියගහ මන්දිරෙන් එළියට වෙනවා උසිගන්නපු බල්ලෝ රෑනක් මුලින්ම ගහනවා මයිනගෝ ගමට ඊට පස්සේ ක්‍රමික වෙනවා ඉස්සරහට එතකොට ගිහිල්ලා අරගල භූමියේ හිටපු ඇතැම් පිරිස් ගිහිල්ලා කතා කරනවා එවෙනකොට නියෝජ්‍ය පොලිස්පති බස්නා හිටපු දේශබන්දු තෙන්නකොන්ට සමේ මිනිස්සු ගහන්න එන්නේ පේන්නේද මොකද්ද ඒ තක්කඩිය කියපු වචනේ මං වක්කීම් බාර ගන්නවා ඔයාලා එතන ඉන්න මං වක්කීම් බාර ගන්නවා මං එන්න දෙන්නේ නැහැ ඒගොල්ලන්ට එහෙමයි ඔය දැන් ඉන්න පොලිස්පතිය කියන්නේ හැබැයි මොකද්ද වෙන්නේ අතන ගාලු මෝදුරට ඇතුල් වෙන තැනින් පාර වහලා නවත්තන්න තිබ්බ එක ඒගොල්ලෝ නවත්තන්නේ නැහැ එන්න දෙනවා අරගල භූමියට අන්තිමට අපි දැක්කා අරගල භූමිය ගිනිබත් වෙනවා අපි දැක්කා අරගල භූමිය හිටපු ඒ අහිංසක අරගල කරුවන්ගේ අතපය කඩනවා ඔළුගෙඩි පලනවා කෙස් වැටි වලින් අල්ලලා බිම දාගෙන පයින් පාගනවා අපි දැක්ක බිම දාගෙන ගහනවා බිම දිගේ ඇදගෙන යනවා එහෙම තමයි එදා දවසේදී ඒ නිරායුධ අරගල කරුවන්ට පහර දීම සිද්ධ කරේ හැබැයි මෙයාට වැඩි තැනක් තිබ්බා මෙයාට අමතක වුණා මේ අලුත් පරම්පරාවක් එක්ක තමයි මේ අරගලේදී මේගොල්ලෝ මේ ගැටෙන්නේ කියලා එදා ඒ පහර දීපු ආකාරය එදා ඒ මොහොතේ වෙච්ච දේවල් සියල්ලක් එතන හිටපු තරුණ තරුණියෝ අරගල කරුවෝ Tamange අතේ තිබිච්ච ස්මාර්ට් ෆෝන් එකෙන් සජීවීව විකාශනය කරා සජීවීව පෙන්නවා ඒක දැක්කා ඊට කලින් මාසයක් විතර ඇතිස්සේ මේ අරගල භූමියට ඇවිල්ලා ගිය මේ රටේ පුරවැසියෝ
මොකද්ද වෙන්නේ? හරියට මී වදයක් ඇවිස්සුනා වගේ, කඩිකුලක් ඇවිස්සුනා වගේ හොස්පිටල් එකේ තියටර් එකේ ඉන්න ඩොක්ටර්ස්ලා ඒ ඇඳගෙන ඉන්න ස්ක්‍රබ් එක පිටින් බැහැලා එනවා අරගල භූමියට. එයා ඉස්පිරිතාලේ හිටපු නර්ස්ලා ඒ නිල ඇඳුම් පිටින් එනවා අරගල භූමියට. වරායේ හිටපු සේවක මහත්තුරු සහෝදරයෝ ඒ ඇඳුම පිටින් එනවා අරගල භූමියට. අන්තිමට මොකද්ද වෙන්නේ? අරගල භූමියට ගහන්න ආපු අයියලට යන එන මන් ටික නැති වෙනවා. අපි දැක්කා බේරේ නාපු අය කවුද කියලා. අපි දැක්කා මගදිගට ගුටි කාපු කට්ටිය කවුද කියලා. අපි දැක්කා එතනින් එහාට රට පුරාම සිද්ධ වෙච්ච දේ මොකද්ද කියලා. එනිසා මේ රට කුපිත කරා නම් කුපිත කරේ අරගල බිම නෙමෙයි. මේ රට කුපිත කරේ මහින්ද රාජපක්ෂගේ, නාමල් රාජපක්ෂගේ, බැසිල් රාජපක්ෂගේ, ජොන්ස්ටන් ලගේ, සනත් නිශාන්ත ලගේ ඒ තක්කඩි රැළ විසින්. තක්කඩි රැළ විසින්. අන්තිමට මොකක් සිද්ධ වෙන්නේ? අන්තිමට එදා මහා ජන පිබිදීමක් ඇති වෙනවා. මහා ජන පිබිදීමක් ඇති වෙනවා. එදා දවසේ මොකද්ද වෙන්නේ? එදා දවසේ වෙන දේ තමයි මිනිස්සු කියනවා උඹලා අපිට ගහන්න ගහන්න. අපි බලාගෙන හිටියා. අපිට කන්න නැතුව ඉන්නකොට අපි හිටියා. තෙල් ටික නැතුව ඉන්නකොට අපි හිටියා. අපිට බෙහෙත් ටික නැතුව නම් අපි හිටියා. හැබැයි අපේ ඉල්ලීම් වෙනුවෙන් පාරට බැහැපු මේ අහිංසක කොල්ලට කෙල්ලට අරගල කරුට උඹලා මේ වගේ අමානුෂික විදියට පහර දෙනකොට අපි ඉන්නේ. ඇයි මේ අරගල කරුව අරගල කරේ උන්ට රස්සා ඉල්ලලා නෙමෙයි, උන්ට කන්න බොන්න ඉල්ලලා නෙමෙයි, උන්ගේ පෞද්ගලික අයිතිවාසිකම් වෙනුවෙන් නෙමෙයි. එදා අප්‍රේල් 9 වෙනිදා ගාලු මූදුර හැදිච්ච අරගලේ හැදෙන්නෙම මේ රටට නිදහස ඉල්ලලා, මේ රටට විමුක්තිය ඉල්ලලා, මේ රටට ක්‍රම වෙනසක් ඉල්ලලා, මේ රටේ සිස්ටම් චේන්ජ් එක ඉල්ලලා, මේ දේශපාලන අධිකාරිය පන්නන්න ඕනි කියලා. ඒකයි. ඒ නිසා ඒ සමස්ත අදහස් එක්ක බැඳිච්ච රටවැසියෝ එදා හැරෙන තැපෑලෙන් අරගලයට පහර දීපු මිනිස්සුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. ඒ නිසා එදා වෙච්ච දේ මොන විදියෙන් වුණත් ඒ මිනිස්සු කුපිත කරපු දේශපාලන අධිකාරියත් ඒ දේශපාලන අධිකාරියට ආවඩපු දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවත් ඒ සඳහා වක්කීම් බාර ගන්න අවශ්‍යයි. දැන් අපි දන්නා මේනකොට නඩු තියෙනවා. අරගල භූමියට ගහපු නඩුවට අපි දන්නා රිට් එකක් අරගෙන තියෙනවා. හැබැයි මතක තියාගන්න. ඒක ඉවර නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකට අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලාගෙන ඉන්නවා. ඊයේ දවසේ වගේ වෙච්ච දේවල් නඩු තීන්දුව වලින් ඕනතරම් දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා එදා මැයි 9 වෙනිදා මේ රට තුල වෙච්ච සිදුවීමෙන් අවුරුදු දෙකකට පස්සේ අපි කියන්නේ නැවතත් අරගලයේ අරමුණු සාක්ෂාත් වෙලා නැහැ. අරගලයේ ජයග්‍රහණය විජයග්‍රහණ කෙලවර වෙලා නැහැ. එමනම් නිශ්චිතව මැතිවරණයක් කරා යා යුතු වෙනවා. නිශ්චිතව මැතිවරණයක් තුළ මේ බල පෙරලිය කරලා මේ තක්කඩින්ව පන්නා දමන තැනකට අපි කටයුතු කරන්න වෙනවා. මේ අපි ඉන්න සියලු දෙනාට එක එක දේශපාලන මතිමතාන්තර තියෙන්න පුළුවන්. හැබැයි අරගලයේ හිටපු කණ්ඩායමක් හැටියට අපි හැමෝම එක තැනක හිටගත්තා. ඒ තමයි රට කියන තැන අපි හැමෝම කොන්දේසි විරහිතව ආගම් පාට පක්ෂ දේශපාලන මත සියල්ලක් පැත්තකට දාලා මේ රට සහ රටේ මිනිස්සු වෙනුවෙන් හිටගත්ත කණ්ඩායමක් තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව තියන්නේ. ඒ නිසා එදා අරගල භූමිය තුළ අපි ක්‍රියාත්මක වුණේ කොයි ආකාරයෙන්ද? ඒ විදිහටම අපි ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. එදා අරගලය තුළ අපි දීපු ප්‍රතිඥාවක් තියෙනවා නීතිඥවරු හැටියට. මොහොතකටවත් අපි ඔබව තනි කරන්නේ නැහැ කියලා. ගෙවුණු අවුරුදු දෙක පුරාම අපි ඒක ඔප්පු කරලා තියෙනවා ක්‍රියාවෙන් භාවිතේ. එනිසා අදත් මේ ප්‍රතිඥාව නැවත දෙනවා. මේ ආණ්ඩුවට විරුද්ධව, මේ ක්‍රමයට විරුද්ධව, මේ දේශපාලනයට විරුද්ධව හඬ නගර සටන් කරන ඔබ කිසිවෙක්. මාධ්‍යවේදී හිතවතුනි මම වසන්ත මුදලිගේ. විශේෂයෙන්ම අද දවසේ මේ රටේ සියලු දෙනාගේ සාකච්ඡාවට බඳුන් වුණු, ඒ වගේම හැම කෙනාටම අමතක නොවන දිනයක් බවට පත් වුණු දවසක් තමයි අද මැයි 9 කියලා කියන්නේ. ඒතර ඒකට හේතුව තමයි දැන් අවුරුදු දෙකකට කලින් මේ රටේ ජනතාව බරපතල ලෙස ආර්ථික අර්බුදයක හිටියා. බරපතල දේශපාලන අර්බුදයක හිටියා. ඒ අර්බුදය ඇතුලේ තමන්ගේ දරුවෝ ජීවත් කරන්නේ කොහොමද, දරුවන්ගේ කුසගින්න නිවන්නේ කොහොමද, ගෙදර තියෙන වාහනේ පදගන්නේ කොහොමද, රැකියාව කරගන්නේ කොහොමද කියන මෙන්න මේ ප්‍රශ්න ඔක්කොම තුල මේ රටේ ජනතාව මිරි කියලා තෙරපිලා තමයි හිටියේ. ඒතර ඒ නිසා තමයි 2022 අප්‍රේල් 9 වෙනිදා ගාලුමෝදර පිටියට ඇවිල්ලා විරෝධතා ආකෘතියක් ලෙස දැවැන්ත විරෝධතාවයක් පටන් අරගෙන ඒකට සමාන්තරව රට පුරා දිස්ත්‍රික් ගෝඨගෝගම් හදාගෙන ඒ වගේම ඒ ප්‍රශ්නවලට උත්තර දීපල්ලා කියලා හඬ නගලා මේ රටේ ජනතාව කිව්වේ.
ඒ හටගැයීම ඇතුළේ තිබුණ විවිධ ඉල්ලීම් විවිධ ජන කොටස්වල විවිධ ජන පදනම්වල විවිධ පාර්ශවයන්වල විවිධ සංවිධානවල විවෘත වෘත්තීය සමිතිවල ශිෂ්‍ය සංවිධානවල තනි තනි මිනිස්සු ලෙස හැම කෙනාගේ ඉල්ලීම් ඒ අරගලය ඇතුළේ විවිධ මට්ටම් වලින් ප්‍රකාශයට පත් වුණා. ඒත් ඒ ඇතුළේ තිබුණ හොරාකාපු සල්ලි දීපල් අපිට මේ පීඩනය තවත් දරන්න බෑ කියලා. ඊට පස්සේ ඒ අරගලය ඇතුළේ තිබුණා මේ පාර්ලිමේන්තුවේ 225ම පිළිගන්න බෑ මේ එක එක්කවත් අපේ ප්‍රශ්න විසඳන්නේ නැහැ අපේ ප්‍රශ්න විසඳීම සඳහා අත උස්සන්නේ නැහැ කියලා. ඒව ඇතුළේ තිබුණා මේ බදු පීඩනය අපිට දරා ගන්න බෑ තෙල් මිල වැඩි තෙල් පෝලිං වැඩි විදුලි බිල දරා ගන්න බෑ ඒ වගේම විදුලිය කැපෙනවා ඉන්න බෑ කියලා මෙන්න මේ ඉල්ලීම් ඔක්කොම මහ ගොඩක් ඒ අරගලය ඇතුළේ තිබුණා. ඒතර ඒ අරගලයට උත්තර ඉල්ලගෙන රටේ ජනතාව මාසයක් තිස්සේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒ අරගලය කරමින් ඉද්දි මහින්ද රාජපක්ෂ එවකට හිටපු අගමැතිවරයාගේ මැරයෝ ටික ඇවිල්ලා ගාලු මෝදර පිටියට හරියටම මාසයකට පස්සේ මැයි නම් වෙනද පහර දෙනවා. ඒ පහර දීම ඇතුලේ සහෝදරවරුන්ගේ ඔළු පැලුණා සහෝදරු තුවාල වුණා සමහර අයගේ අත් කකුල් කැඩුනා තව සමහර අය ශාල ප්‍රමාණයක් කඳුළු ගෑස් කෑවා මේ සියලු දේවල් වෙලා බරපතල පීඩාවකට ඒ වෙලාවේදී පත් වුණා. ඒ නිසා ඒ අකණ්ඩ අරගලය ඇතුලේ මාස 3ක් තිස්සේ දවස් 102ක් තිස්සේ දිගහැරුණු අරගලය ඇතුලේ සමහර සහෝදරු ඝාතනයට ලක් වුණා 3000ක් නඩු පැවරීම් වුණා. ඒතර මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩ කරන මූණ දෙන්න වුණා. ඒ නිසා මුලින්ම අපි ඒ සියලු දෙනාව හිස නමායි සියලු දෙනාට ආචාර කරන ගමන් මේ වෙලාවේදී ඒකාබද්ධ මාධ්‍ය හමුව වෙනුවෙන් අපි ඒ සියලු දෙනාටම ඒ සියලු දෙනාවම මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඒ අකණ්ඩ අරගලයෙන් පස්සේ අරගලයට ආණ්ඩුව පහර දුන්නට පස්සෙත් ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ ජනතාව තමන්ගේ බලය කියන්නේ මොකද්ද කියලා ආණ්ඩුවට රතු එලියක් දැල්වලා එදා හවස් වෙද්දී ආණ්ඩුවට ඔප්පු කරලා පෙන්නුවා. එතකොට ගහණ්ඩාව මැරයන්ට මැරයෝ නැවත එලවල දාලා ඒ මැරයන්ට ජනතා බලය කියන්නේ මෙන්න මේකයි කියලා ඔප්පු කරන්න පුළුවන් හැකියාව රට පුරාම රටේ ජනතාවට හම්බ වුණා. හැබැයි හරියට මේකට මාසයකට පස්සේ ඒකට මාස දෙකකට පස්සේ ඒ අරගලයෙන් පස්සේ පොහොට්ටුවේ අනුභවය පාවිච්චි කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයට පත් වුණා. ඒ පත්තුණු ජනාධිපතිවරයා මේ අරගලය ඇතුළේ තිබුණු ජනතා අභිලාෂයන් ජනතාවගේ ඉල්ලීම් සියල්ල නොසලකා මේ වෙලාවේ වැඩ කරමින් ඉන්නු. ඒ වැඩ කරගෙන ඉන්න එක ඇතුලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට ඕන විදිහට මුළු ලංකාවම රූකඩයක් වගේ නටවමින් තමයි රටේ ජනාධිපතිවරයා මේ වෙලාවේ ඉන්නේ. ඓතිහාසික අත්දැකීම් තියෙද්දි, අමතක නොවන දින තියෙද්දි, අප්‍රේල් 9 දිනේ තියෙද්දි, මැයි 9 දිනේ තියෙද්දි, ජූනි 9 ජූලි 9 දින තියෙද්දි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මොකද කරන්නේ? තනි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් තියාගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් ජනාධිපති පුටුවෙත් ඉඳගෙන රටේ ජනතාවට කොකා පෙන්නමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල න්‍යාය පත්‍රය කරගෙන යනවා. ත්‍රිජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය ඇතුලේ ජනතාවගේ සහන ටික කපන එක, අධ්‍යාපනය විකුණන එක, සෞඛ්‍ය විකුණන එක, ස්පිරිතාල බෙහෙත් පෙත්ත දෙන්න එපා කියන එක, සමෘද්ධිය කපලා දාන්න කියන එක, ඊට පස්සේ මොනවා හරි සහන ආධාරයක් දුන්නා නම් ඒකත් එපා කියන එක, රාජ්‍ය ආයතන ටික රටට බරක් ඒ ටික විකුණලා දාන්න ඕන කියන එක, ප්‍රතිව්‍යුහ ගත කරනවා කියලා ඔක්කොම ටික පුද්ගලිකංශයට විකුණලා දාන, මෙන්න මේ ඔක්කොම ටික ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරගෙන යනවා. ඒතර ඒකට තමයි මෙයා කියුව වැල් පාලම යනවා කියලා. ඒ ගමන් අනිත් පැත්තෙන් කරන එක තමයි ඉන්දියාවට ඕන විදිහට චීනයට ඕන විදිහට ඇමරිකාවට ඕන රටේ ජාතික සම්පත්තික කුණු කොල්ලෙට විකුණමින් යන රටේ ජනාධිපතිවරයා. දැන් අපි දැක්ක පහුගිය දවසේක ඔන්ලයින් වීසා ලබා දීමේ ක්‍රමවේදය ඉන්දියාවට හොරෙන් විකුණලා. දන්නෙත් නැතුව කැබිනට් එකේ අනුමැතිය ඒගොල්ලෝ අරගෙන හොරාට ලෝකේ තියෙන හොඳම රටවල් 133කට වීසා ලබා දෙන සමාගම තමයි මෙන්න මේ සංගම VFS සමාගම කියලා. ඒකට විකුණලා දාලා මේක යටින් බැලුවට පස්සේ IVS කියන ඉන්දියන් සමාගම තියෙනවා. ඉන්දියාවට ඒකත් විකුණලා ජාතික ඇඳුම් පත ගන්න ටෙන්ඩර් එක ඉන්දියාවට දීලා, ත්‍රිකුණාමල නගරයේ ඉන්දියාවට දීලා, සත්තපාලන ගොවිපළවල 33ක් අක්කර 28000ක් ඉන්දියාවට දීලා, කොළඹපරයේ බටහිර පරයන් ඉන්දියාවට දීලා, තෙල් ටැංකි 9ක් කලින් දීලා තිබුණා අලුතින් තව 62ක් ටෙන්ඩර් දාලා දෙනවා. ඊට පස්සේ රත්මලාන ඒ වගේම කංකසන්තුරේ මත්තල කටුනායක ගුවන්තොටුපළවල් ඉන්දියාවට දෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඔක්කොම ටික ඉන්දියාවට දෙනවා. මේකට තමයි මෙයා කියන්නේ වැල් පාලම යනවා කියලා. ඊට පස්සේ මේකට තමයි වැල්පල්. ඒ ගමන් අනිත් පැත්තෙන් චීනටත් ඕන විදියට තව තව රටේ දේපල ටිකක් තැන් තැන් වල දීගෙන යනවා. මේකට තමයි කියන්නේ රටේ ජනාධිපතිවරයා වැල්පාලම යනවා කියලා. දැන් අද දවසේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට කරා. ඒ විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තුවට කරන මොහොතත් ඓතිහාසිකයි. ඒ මේ රටේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට, ඒ වගේම ආණ්ඩුවේ හිටපු දේශපාලඥයන්ට පාඩම් උගන්වපු මැයි නම් වෙනද තමයි අද දවසේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රකාශය කරා. මොකද ප්‍රකාශය? මොකුත් නැහැ. ප්‍රකාශය ඇතුලේ මොකුත් නැහැ. විනාඩි 25ක් කතා කරා. අපිත් මුලින් ඉඳලා අග වෙනකල් විනාඩි 25ක් බලන් හිටියා. අපි බලන් හිටියා මොකෝ දැන් කියන්නේ මේ රටේ ප්‍රශ්න ඉවරයි කියලා කියනද කියලා. නෑ. එයා කියපු එකේ තිබුණේ අනේ තව පොඩ්ඩක් මට කල් තියෙනවා. මම මේක කරගන්නම්. ස්ථාවර වෙමින් ඉන්නේ. ස්ථාවර කරගන්න ඕන. ඒ නිසා පටිතද කරගෙන ඉන්නක තමයි තව ටිකක් වෙයි. අලුතින් කියපු එක තමයි මට කට්ටිය බනිද්දි තමයි මම වැල් පාලමේ ගියේ කියලා. ඔන්න කියපු අලුත් එක. දැන් මෙයාගේ තියෙනවනේ වැල් පාලමේ සීරීස් එකක්
පලි මුලින්ම කිව්වේ ආර්ථික අර්බුදයේ නැමැති දරුවත් වඩාගෙන මම වල්පාලමෙන් යන්න යන්නේ. දැන් වල්පාලමෙන් එළියට ආව වංගගිරියට ඇතුළුණා. වංගගිරිය ඇතුළේ ඉන්න කල් කලබල කරන්න එපා. අතරමං වෙරිලා එළියට එන්න බැරි වෙයි. දැන් හතරවෙනි සීරීස් එකේ හතරවෙනි කොටස ඇවිල්ලා තියෙනවා. ඒ තමයි දැන් වල්පාලමේ ආවේ මං කට්ටියගේ අවලාද මැද කියලා. ඒතර ජනාධිපතිතුමා ප්‍රකාශය ඇතුළේ රටේ ප්‍රශ්න විසඳීමට දාලා මොකුත් තිබුණේ නැහැ. එහෙමනම් 2022 මැයි 9 වෙනිදා උදා වෙනකොට තිබුණේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය පැය ගාණක් කැපෙනේවා. හැබැයි දැන් විදුලිය කැපෙන්නේ නැති උනාට, තෙල් පෝලිම් නැති උනාට, ගෑස් ටික තිබුණට ඒවා දරා ගන්න බැරි වෙන මට්ටමට මිල වැඩි වෙලා තියෙනවා. ඒතර විදුලි බිල රුපියල් 100%කින් වැඩි වෙලා. ගෙවල් ලක්ෂ 980,000ක විදුලිය ගෙවන්න බැරුව කපලා දාලා. ගෙවල් ලක්ෂ 50,000කට රතු බිල් ඇවිල්ලා. ඒ වගේම වාහන දහස් ගණක් තමන් ළඟ තිබුණු මිනිස්සු වාහන ටික විකුණලා දාලා තෙල් ටික ගහ ගන්න බැරුව. වාහනේ පදින්න තු ගේ පිටිපස්සේ තියෙන යාඩ් එකට දාලා වහලා දාලා තියෙන වාහනේ පද ගන්න බෑ තෙල් ටික ගහගෙන. දරුවා ඉස්කෝලේ යවා ගන්න හරි තියාගෙන හිටියා නම් මෝටර් සයිකලයක් තෙල් ටික ගහ ගන්න බුරු අන්න දාගෙන. ඒතර තෙල් පෝලිම් නැති වුණා කියලා, ගෑස් පෝලිම් නැති වුණා කියලා, කරන්ට් එක කැපෙන්නේ නැති වුණා කියලා ආර්ථික අර්බුදය විසඳලා නැති තිබුණටත් වඩා කිහිප ගුණයකින් වැඩි වෙලා මේ ආර්ථික අර්බුදය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව සමත් නෑ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. එනිසා ආණ්ඩුව සමත් නැහැ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ අතරතුර තමයි අර ජනතා අරගලයේ පාවිච්චි කරලා පාගලා පොහොට්ටුවේ ආනුභාවෙන් ජනාධිපතිවරු පුටුවටපත් වුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් මේ යන්නේ තමන්ට ඕර දේශපාලන ගමන කරගෙන යන්නේ පොහොට්ටුවත් ඒකාබද්ධ කරගෙන. ඒතර ඔහුට ඕනකම තියෙනවා මැතිවරණ කල් දාගෙන යන්න. මැතිවරණ කල් දාගෙන යන්නේක තමයි ඔහුගේ සැලසුම් බවට පත් වෙලා තිබුණේ. ඒක අපි හොඳටම දැක්කා. පළාත් පාලන ඡන්දය ප්‍රකාශයටපත් කරා, පොල print කරා, ඔක්කොම ටික කරලා ඉවරලා අවසාන වෙලාවදී ඒක සල්ලි ඤක් කියලා. සල්ලි කියලා ඉවල මොකද කරේ? ගැසට් එකක් ගහලා අනිත් පැත්තට මැතිවරණෙත් කල් දාගෙන තව මාස කීපයක් මෙයා ඉස්සරහට ඇදගත්. ඒතර අද මේ මාධ්‍ය හමුව ගන්න වෙලාව කියලා කියන්නේ දැනට පැය කීපයකට කලින් මැතිවරණ කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. ජනාධිපතිවරණය මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසෙත් ඔක්තෝබර් මාසෙත් 17 අතර ජනාධිපතිවරණය පවත්වනවා කියලා මාධ්‍ය නිවේදනයක් දාපු තත්වයක් තුර තමයි අද දවසේදී අපි මේ මාධ්‍ය හමුව ගන්න. ඒතර දැන් අපි කියනවා මේක මාධ්‍ය හමුව දැම්ම කියලා මේ රටේ ජනතාවටත් අපි මතක් කරනවා මේක දැම්ම කියලා රටේ ප්‍රශ්න ඉවරයි කියලා හිතන්න එපා. මේක දැම්ම කියලා හරි මේකෙන් පස්සේ අපේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳෙයි කියලා අපි හිතන්න එපා. ඇයි අපි එහෙම කියන්නේ? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පළාත් පාලන ඡන්දෙත් කල් දාන්න ගේම් ගහපු කෙනෙක්. ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැනටත් කොහොම හරි තමන්ගේ බලය තහවුරු කරගන්න ගේම් ගහන කෙනෙක්. අපි හිතනවා එයාටත් ඕන තරම් සෙල්ලම් දාගන්න බැරි වෙයි. හැබැයි එයා ගහන්න පුළුවන් ඕන තරම් ගේම් ටික ගහන්න සැලසුම් කරගෙන ඉන්න වෙලාවක තමයි මේ මැතිවරණයේ තියෙනවා කියලා මැතිවරණ කොමිසමට ප්‍රකාශයටපත් කරන්න වෙලා තියෙන. ඒතර ඒකත් මැයි 9 ඓතිහාසික සිදුවීමක්. ඒකට හේතුව තමයි මෙයා ප්‍රජාතන්ත්‍රවාදයේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදයේ අකුලලා ඒ වගේම ත්‍රස්ත පනත් ගෙනල්ලා රටේ ජනතාවේ කටවහලා සමාජ මාධ්‍ය පාරණ පනත් ගෙනල්ලා රටේ ජනතාව පාගලා කටවහලා එහෙම තමයි යන්න හැදුවේ. ඒ වෙලාවේ මැතිවරණයක් තියෙනවා කියලා මැතිවරණ කොමිසම කියලා දෙනවා. හැබැයි අපි රටේ ජනතාවට කියනවා අවදානෙන් ඉන්න. මොකද මේ ඡන්දෙන් පස්සෙත් ඔක්කොම ටික විසඳෙයි කියලා හිතාගෙන ඉන්න එපා. ඒකට හේතුව ওই විදිහටම තමයි 2019 ඡන්දෙ දෙමේ ගෝඨාභය රාජපක්ෂට. ওই විදිහටම තමයි 2015 ඡන්දෙ දෙමේ මෛත්‍රීපාල සිරිසේනට. ওই විදිහටම තමයි 2009 මැතිවරණදී ඡන්දේ පාවිච්චි කරේ මහින්ද රාජපක්ෂට. ওই විදිහටම 2005 මහින්ද රාජපක්ෂට ඡන්දේ පාවිච්චි කරේ. ওই විදිහටම තමයි 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායකට ඡන්දේ පාවිච්චි කරේ. එහෙනම් අපි අහනවා ඒ අවුරුදු 76ක ඉතිහාසය අමතක කරලා ඒ මතින් නැවතවිලා 2024 අවුරුද්දේ තියෙන මැතිවරණෙන් මාර සුකිත මුදිත රටක් හැදෙයි කියලා හිතනවා නම් අපි හිතනවා ඒ ගැන නැවත හිතන්න ඕනේ කියලා මේ රටේ ජනතාවට අපි යෝජනා කරනවා. හැබැයි ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියනවා ඔව් මැතිවරණ කල් දාහන ගේම් ගහන්න ලෑසි වෙන්නත් එපා. මැතිවරණ කල් දානවා නම් මැතිවරණ නොතියා යනවා නම් ඒකට තියෙන්නේ ජනතාවත් එක්ක අරගලයක්, මහපාරේ අරගලයක්. එනිසා අපි ජනතාවට කියනවා ඒකට සූදානම් වෙන්න කියලා. හැබැයි ඒ වගේම ජනතාවට ආරාධනා කරන්නේ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන ගමන් Tamanට ඕන විදිහට ඡන්දය පාවිච්චි කරනවා. අපි හිතමු එතනින් එහා බලයක් ගැන. ගෝඨාභය රාජපක්ෂ එළවපු බලය නැවත මතක් කරගමු. මහින්ද රාජපක්ෂ එළව බලය මතක් කරමු. විශ්වලාට ඔලු පැලෙන්න ගහනකල්, විශ්වලාට ඔලු පැලෙන්න ගෝල් ෆේස් එකට ඇවිල්ලා මැරයෝ ගහනකල්, අපේ සහෝදරුන් සහෝදරියන්ට ඔලු පැලෙනකල් මැරයෝ ගහනකල්, ඒ මැරයෝ ආපස්සට හරවලා එළවන්න පුළුවන් වුණු ජනතා බලයගෙන නැවත මතක තියාගමු. ජුලි 9 මැති රීතිය දාලා වෙඩි තියනවා කියලා කියද්දි කොළඹ ඇවිල්ලා රටේ විධායක ජනාධිපති වේලවපු ඒ බලයගෙන මතක තියාගමු. ඒ බලය ගොඩ නැගීම සඳහා අකණ්ඩ මැදිහත් වීමක් ඉදිරියට කරමු. ඒ නිසා මේ රටේ ජනතාවට නැවත මැයි 9 කියලා කියන ලංකා ඉතිහාසයේ අවසාන අරගලයේ දවසවත්, ඒ වගේම පළවෙනි අරගලයේ දවසවත් නෙමෙයි. ඒ නිසා තව ඉදිරියටත් අප්‍රේල් 9 වල් එනවා, මැයි 9 වල් එනවා, ජුනි 9 වල් එනවා, ජූලි 9 වල් එනවා. ඒක නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ මේ රටේ ජනතාවගේ මැදිහත් වීමෙන්. ඒ නිසා නැවත ජූලි 9 වල්, මැයි 9 වල්, ජුනි 9 වල්, අප්‍රේල් 9 වල් නිර්මාණය කිරීම සඳහාම වූ පසුබිමක් තමයි රටේ මේ වෙද්දි තියෙන්නේ.
මොකද ඒ නිසා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා අපි මේ අරගලයේ ඉස්සරහට ගමු අපි මේ සටන් පාට ඉස්සරහට අරගෙන යන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් ඕන කියලා සටන් කරමු අලුත් ක්‍රමයක් ඕන කියලා සටන් කරමු හොරා කාපු සල්ලි දීපල්ල කියලා සටන් කරමු ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් කියලා අපි සටන් කරමු ඒ වගේම ජනතාවගේ බලයක් කියලා අපි සටන් කරමු කියන තැනට මේ රටේ ජනතාවට අපි අද දවසේදී ආරාධනා කරනවා ආයිබුවන් මම නීතිඥ අමිලගොඩ මහවත්ත සභාපති අරගලය නීතිඥෝ සංවිධානය අරගලය ගෝල්ෆේස් භූමිය මූලික කරගත් අරගලය මේ රට ඉතිහාසයේ විශිෂ්ටම ජනපිබිදීම ඒ අරගලය තුළ අපි දකිනවා නම වෙනිදාවල් තුනක් අප්‍රියල් 9 මැයි 9 ජූනි 9 මැයි 9 තමයි ඒ ජන අරගලය ඒ ජන අරගලයේ ජනතාවගේ බලය උපරිමයෙන්ම පෙන්වූ දවස. ගෝල්ෆේස් මූලික කරගත් අරගලය ගෝල්ෆේස් එක තුළ පමණක් නෙමෙයි ඒක මේ රටේ හැම ගමක් නගරයක් ගානෙම ඉන්න මිනිස්සුන්ගේ හදවත් තුළ ඒ අරගලය තිබුණු බවත් එතනින් එහාටත් ගිහිල්ලා මේ අරගලය මේ රටෙන් එපිට හිටපු මේ රටේ ආදරය කරපු මිනිස්සුන්ගේ ආශිර්වාදය ලැබපු අරගලයක් බවටත් මේ නම වෙනිදා ඔප්පු කරා. දැන් අපි දකිනවා අරගලයට විවිධ අවලාද කියන පිරිස්. ඒ පිරිස් කතා කරන්නේ නැහැ අවුරුදු 60ක් හෝ 75ක් හෝ මේ පාලකයන්ගේ සපත්තු වලට පෑගිලා හිටපු මිනිස්සු නිහඬව හිටපු මිනිස්සු දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපු මිනිස්සු ඇයි අරගල කරේ කියලා. අද මේකට බයින මිනිස්සුන්ට මතක නෑ. එදා කිරිපිටි ටිකට, තෙල් ටිකට, ලයිට් ටිකට, ගෑස් ටිකට අපිව පෝලිං වල තිබ්බා. ඒ පෝලිං වල හිටපු මිනිස්සු පෝලිමේ ඉන්න ගමන් හිතුව කල්පනා කරා අපේ ප්‍රශ්නෙට අපේ රටේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මේ පෝලිමේ නොවන බව. එහෙම හිතපු මිනිස්සු ජාති ආගම් මතවාද පැත්තකින් තියලා මේ අරගලයට එක්කහුණා. ඒකයි අපි මේ අරගලයට කියන්නේ බහු මතවාදී බහු කණ්ඩායම් සිටපු බොහොම නිදහස් අරගලයක්. මේ අරගලය ලෝකයට අරගලයේ හැඩය පෙන්නපු අරගලයක්. අප්‍රියල් 9 වෙනිදා ඉඳලා මැයි 9 වෙනිදා වෙනකන් මේ අරගලය තුළ මැයි 9 වෙනිදායින් පස්සෙත් මේ අරගලය තුළ අරගලකරුවන් පෙන්නවා නිර්මාණශීලීව සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව මේ අරගලය කරගෙන යන විදිය. නමුත් මේ රට වෙලාගත්ත රාජපක්ෂල වේවා වික්‍රමසිංහල වේවා මේ රටේ පැල කරපු මේ රටේ ඇදි දැඩි කරපු කුප්ප ජඩ මැර ඒ කාලකන්ණි දේශපාලණයට සාමකාමීත්වය ජනතාව පොදු අරමුණක් වෙනුවෙන් රටේ වෙනසක් වෙනුවෙන් එකතු වීම දරා ගන්න බැරි වුණා. ඒක හින්දා මහින්ද රාජපක්ෂ අරගලය පේන මානේ අරලියගහ මන්දිරයට තමුන්ගේ බත් බැලයෝ කැඳවනවා මත් කරලා අතට පොළු මුගුරු දීලා. මොකද අවුරුදු ගාණක් දේශපාලනය කරපු මහින්ද රාජපක්ෂගේ නාඩියට අහුවෙන්නේ නැද්ද මේ බීගත් චාරයක් නැති විනයක් නැති මේ පජාත තමුන්ගේ සහචරයින්ව මේ අරගල භූමියට එවලා තමන් කරන්න හදන මේ විනාශය මොකක්ද කියලා නෑ. මහින්ද රාජපක්ෂ එදා දැනුවත්ව තමුන්ට ඡන්දෙ දුන්නු 69 ලක්ෂයකගේ ජීවිත අනතුරට තියලා මේ අරගලයට පහර දුන්නා. මොකද රාජපක්ෂලා දැනගෙන හිටියා වික්‍රමසිංහලා දැනගෙන හිටියා මේ අරගලය තියෙන්නේ ගෝල්ෆේස් එකේ නෙමෙයි මේක තියෙන්නේ මිනිසුන්ගේ හදවත් තුළ. මේ අරගලයේ ගින්න දැල්ලුනේ මිනිසුන්ගේ හදවත් තුළ. මේ අරගලය සංකේතවත් කරපු ගෝල්ෆේස් එකට ඉතා ක්‍රූර පහත් ජඩ විදියට පහර දීලා පාඩමක් උගන්වන්න හැදුවේ රාජපක්ෂලා මේ රටේ මිනිසුන්ගේ හදවත්වල තිබුණු අරගලයට. නමුත් ඒක කාර්යාලයේද උන්හිටි තැන හාපු වාහනය අතේ තිබුණු දේ අතෑරලා ගෝල්ෆේස් එකට දුවන් ඇවිල්ලා ඒ අරගලයේ හැඩය ආරක්ෂා කරමින් ඒ අරගලය ආරක්ෂා කරමින් මේ රටේ මිනිස්සු කිව්වා
ජන බලය ඔය මැර බලයට වඩා ඉහළයි කියන එක. මේ කුදු ගඳ ගහන බේරෑල, මේ බේරේ වැව අද මේ ලංකා ඉතිහාසයේ බලුකමට, ජඩකමට, කාලකන්ණි දේශපාලනයට දඬුවම් දෙන, ඒ දේශපාලනය බස්සලා කුණු ඇලේ නාවලා ගොඩට ගරන් උන්ට අභයදානය දෙන තැනටපත් කරා අපි අදටත්. ඒ දිනයට, ඒ අරගලයට ආදරෙයි. ඒ අරගලය තුළ පුංචි හෝ කොටසක් වීම ගැන ආඩම්බරයි. ඒ අරගල එදා ඉඳලා අදටත් අපි පෙනී හිටිනවා. ඒක හින්දා මැයි 9 තුලින් මේ අරගලය තුලින් මේ පාලකයින්ට ජනතාව දුන්නු පාඩම තමයි, ජනතාව බලවත් වුණු තැන උඹලට ඔය V8 අතාරින්න වෙනවා. උඹලට ඔය සඳළු තල වලින් බැහැලා ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙනවා. ව්‍යවස්ථාවෙන් හෝ නීතියෙන් හෝ පත් නොකරුණත් එදා අරගලයෙන් අහලා තමයි ඔය පාර්ලිමේන්තුවල, ඔය දියවන්නාවල, ඔය සීතර කාමරවල තීන්දු තීරණ ගත්තේ. ඒක අද බොහෝ දෙනෙකුට අමතක වෙලා තියෙනවා. අද අරගලයට කෑ ගහන ගොඩක් දෙනෙක්ට අමතක වෙලා තියෙනවා. අපි මේ දේ කරොත් අරගලය මේකට කොහොම උත්තර දෙයිද කියන තැන ඉඳලයි තීරණ ගත්තේ. අපි විශ්වාස කරනවා මේ රටේ ජන බලය බලවත් කරන්න ඕන. එහෙම නැතුව පිනට කහින, අපේ මුදලින් නඩත්තු වෙන, අඩුම ගානේ මේ රටේ පුරෝහස්භාවයවත් නැති වුන් මේ රටේ දියවන්නාවේ තීන්දුව අරගෙන අපේ රට හදයි කියලා අරගලකාරයෝ විදියට අපි අදට විශ්වාස කරන්නෙත් නැහැ. ඒක නිසා අපි අවධාරණය කරනවා මේ රටේ ජනමතයට ඇහුම්කන් දෙන්න ඕන. රනිල් රාජපක්ෂ කියන්නේ අරගලයේ හරහා මේ රටේ ඇතිවෙන්න ගිය මහා විශාල සුබවාදී පරිවර්තනයක් පාතාලයට ඇදලා දාපු සාතන් කෙනෙක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ එහෙම කෙනෙක්. මේ රටේ වහල්කම් කරලා දේශපාලනය කියන්නේ කළු ගලක්, ඒකේ ඔළුව ගහගෙන මැරෙන්න වෙනවා කියන බයෙන් හිටපු මිනිසුන්ගේ කොන්ද කෙලින් කරලා, කොන්ද කෙලින් කරපු අරගලයේ හරහා මේ රටේ ඇතිවෙන්න තිබුණු විශාල දේශපාලන, සමාජ, සංස්කෘතික පරිවර්තනයක් වලපල්ලට ඇරපු මිනිහා තමයි රනිල් රාජපක්ෂ කියන්නේ. ඒකයි අපිට රනිල් වික්‍රමසිංහල, රනිල් රාජපක්ෂලා එක්ක තියෙන ගනුදෙනුව, ඉදිරිවාදීකම. අද රනිල් වික්‍රමසිංහල සාම්ප්‍රදායික බෙදන, පොරොන්දු දෙන, රට ණය කරන ප්‍රතිපත්ති අදටත් ඇදගෙන යනවා. මිනිසුන් මහ පොළවේ අරගල කරන්න සිද්ධ වුණේ ඔය කාලකන්ණි ක්‍රමය නිසා. අපි මිනිසුන්ට ආරාධනා කරනවා, තාම මේ බලාපොරොත්තු විනාශ වෙලා නැහැ. ඒ බලාපොරොත්තු වෙනුවෙන් සටන් කරන්න සූදානම් මිනිසු ඕන තරම් අද සමාජයේ ඉන්නවා. අපි ඒ සටන අඛණ්ඩව කරමු කියන ආරාධනය මේ මැයි 9 දිනය තුල ඔබෙන් ඉල්ලන්න කැමතියි. ස්තුතියි. මම නුවන් බෝපගේ, විශේෂයෙන්ම 2022 මැයි මස 9 ජනතා අරගලයට එල්ල කරපු ප්‍රහාරය අරගලයට එල්ල කරපු ප්‍රහාරයක් නෙවෙයි, සමස්ත මේ රටේ දුක් විඳින ජනතාවට එල්ල කරපු ප්‍රහාරයක් කියලා පැහැදිලිව ඔප්පු වුණා. එදින හවස් වරුව වන විට ජනතාව ඒ සම්බන්ධයෙන් දක්වපු ප්‍රතික්‍රියාවත් එක්ක. ඒක නිසා ඒ ම්ලේච්ඡ ප්‍රහාරයේ සම්බන්ධයෙන් අද අවලාද නගන මන්ත්‍රීලා, ඇමතිලා, රනිල් වික්‍රමසිංහලා ඒ ම්ලේච්ඡ ප්‍රහාරයේ සම්බන්ධයෙන් එල්ල කරපු ප්‍රතික්‍රියාවේ සුජාතභාවය බලන්න යනවනම් අපි පැහැදිලිව කියනවා ඒකේ සුජාතභාවය බලන් දෙයක් නැහැ. ඒ ප්‍රහාරය සුජාතයි. මොකද අරගලයට එල්ල කරපු ප්‍රහාරය කියන්නේ මේ රටේ සමස්ත ජනතාවට එල්ල කරපු ප්‍රහාරයක් කියලා එදා ජනතාව ඔප්පු කරා. ඊළඟ කාරණය, අපි එදින ඒ මැයි 9 සමරන්න නෙවෙයි මේ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කරේ. අපිට අද කියන්න තියෙන කාරණය තමයි මැයි 9 තිබ්බ සමාජයයි අද තිබ්බ සමාජයේ ඇති වෙනස මොකක්ද. එදා ගෝඨාභය රාජපක්ෂගේ යටතේ, ඒ හෙවන යටතේ ජනතාව පීඩාවට පත් කරපු මහින්ද රාජපක්ෂලා, ඒ මහින්ද රාජපක්ෂලාගේ බත්බැලයෝ, මේ සියලුම දෙනාම අද රනිල් වික්‍රමසිංහ යටතේ පාලනයේ හිඳමින් සිටිනවා. ඊළඟ කාරණේ තමයි එදා සමාජයේ අපිට භෞතිකව දකින්න ලැබුණු පෝලිං වගේ දේවල් නැති වුණාට ඊට වඩා බරපතල ප්‍රහාරයක් සමාජයට එල්ල කරමින් ඉන්නවා රනිල් වික්‍රමසිංහ. දැන් අද දවසේ විදුලි බල පනත සම්බන්ධයෙන් අධිකරණයේ කරුණ දක්වන්නට නීතිඥවරු කටයුතු කරා.
විදුලි බල මණ්ඩලයේ වැනි රාජ්‍ය ආයතන කෑලි කෑලි වලට කඩලා ඉන්දියාවේ අදානි සමාගම් වලට විකුණන්න අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටිනවා. ඒ වගේම මේ රටේ ස්වාධිපත්‍යය මේ රටේ ජනතාවගේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය කරමින් රාජ්‍ය ආයතන 400කට වඩා විකුණන්න පිඹුරුපත් සකසමින් තිබෙනවා. ඒ වගේම මේ වන විට වෛද්‍ය අධ්‍යාපනය නැවත පුද්ගලීකරණය කරන්න විකුණන්න කටයුතු කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ ජනතාවගේ අනෙකුත් සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කළා රැස්වීමේ අයිතිය සමාගමේ අයිතිය උල්ලංඝනය කරමින් තිබෙනවා. ඒ වගේම ටිරාන් අලස්ලා දේශබන්දුල එකතු වෙලා යුක්තිය වැනි මෙහෙයුම් ගෙනෙල්ලා පීඩිත ජනතාව තව දුරටත් පීඩාවට පත් කරමින් තිබෙනවා. එහෙමනම් එදා මැයි 9 භෞතිකව එල්ල කරපු ප්‍රහාරය මේ වන විට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නීතිවලින් සන්නද්ධ හමුදාවලින් පොලිසියෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් ඉන්දියාවට මේ රට යටපත් කරමින් ඒ වගේම IMF කොන්දියසු වලට මේ රට පාවා දෙමින් ඒ පීඩාවම ජනතාවට එල්ල කරමින් තිබෙනවා. ඒක නිසා තත්ත්වය අතිශය බරපතලයි. ඉතින් මේ තත්ත්වයේ යටතේ ජනතාව නැවත වතාවක් අර ගෝල්ඩ් ෆේස් අරගලයේ මෙන් එකාමෙන්ම මේ මීට විරුද්ධව සටන් කරන දිනයක් වැඩි ඈතක නැති බව මේ පාලකයෝ දන්නවා. ඒක නිසා තමයි අපි ටිරාන් අලස්ට රනිල් වික්‍රමසිංහට දේශබන්දුලට මතක් කරලා සිටිනවා නැවත වතාවක් ගිහිල්ලා බලන්න 2022 මැයි 9 වීඩියෝ පට. නැවත වතාවක් ගිහිල්ලා බලන්න බේරි වැවේ වෙච්ච සිද්ධිය. නැවත වතාවක් තමුන්ගේ මතකයට අරන් බලන්න ජනතා බලය කියන්නේ මොකක්ද කියලා. එහෙම බලද්දී තමුල්ලා මේ වන විට මේ ජනතාවට පටමින් තිබෙන බර, ජනතාවට එල්ල කරමින් තියෙන පීඩනය, ජනතාවට එල්ල කරමින් තියෙන මර්ධනය ගැන නැවත වතාවක් තමුල්ලට සිතන්න අවස්ථාවක් කරගන්න කියලා අපි කියනවා මේ මැයි 9. ඒක නිසා අවසාන වශයෙන් මැයි 9 ඒ ජනතා අරගලය, ඒ ජනතාව වෙනුවෙන් ගුටිකාපු, ජනතාව වෙනුවෙන් පීඩා විඳපු, පසුව ජනතාවට එල්ල කරපු ප්‍රහාරය නිසා ප්‍රතික්‍රියා දැක්වූ මේ රටේ සියලු ජනතාවට අපි අපේ උත්තමාචාරය පළ කරනවා. ඒ වගේම ඒ ජනතාවට අපි ආරාධනා කර සිටිනවා 2022 මැයි 9ටත් වඩා බරපතල ප්‍රචණ්ඩත්වයක් තියෙන, බරපතල ප්‍රීඩාවක් තියෙන යුගයක නැවත වතාවක් ඒ ආකාරයෙන්ම ඒකරාශී වෙලා එක්ව සටන් කරන්න පෙළගැහෙන කියන ආරාධනයක් මේ මොහොතේදී අපි කරනවා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.